පින්වතුනි ආයුබෝවන් අතිපූජ්‍ය මෛත්‍රය මානාහිමි සුගත භූමිය අපට පෙන්වා දෙයි. අවුරුදු 1500කට පෙර ඉන්දියාවට ගැලපෙන විදිහට බුද්ධ චරිත කතාව වෙනස් කළා. මයංගණයට දෙවරක් සහ කැලණියට එක්වරක් වැඩිම නිසා බුදුන් වහන්සේ තෙවරක් වැඩි බව සඳහන්. ඒ දෙවනිවර වැඩියේ කුමන ස්ථානයකදයි නිශ්චිතව බුද්ධ චරිත පොතේ සඳහන් වෙන්නේ නැහැ. සොරස්මා ස්ථානවල අනෙකුත් ස්ථානවලට කවදා කෙසේ කොහොම වැඩියේද කියාද සඳහන් වන්නේ නැහැ. සංස්කෘත බුද්ධ සාහිත්‍යයෙන් කැලණියෙන් කැලණියට වැඩීම කොහොමවත් ඉවත් කිරීමට නොහැකි වන්නට ඇත්තේ සිරිපාදයේ හින්දා වෙන්නේ නැති සිරිපාදයේ හේතුවෙන්. කැලණියට වැඩීම සිංහල බෞද්ධ කතාවේ තිබූ විදිහටම ලියා කැලණිය යන වචන තුනත් වැඩිසේක යන වචනයත් ඉවත් කර ඒ වනුවට හින්දු සාහිත්‍යයේ ලක්දිව යන වචන තුනත් ආසිංහේමඩ තරම් දුර නිසා බැස්සසේක යන වචනයත් යොදා ඇති බවක් හිතන්න පුළුවන්. හොඳටම පූජ්‍ය මෛත්‍රී හිමිගේ බුද්ධ චරිත පොතේ 164 වෙනි පිටුවේ 2017 මුද්‍රණයේ මෙසේ සඳහන්. බුද්ධත්වයෙන් 8 වර්ෂයේ මණියක්කිතනම් නාගාධිපතියෙක් භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් ලක්දිව වඩනට ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඒ අයදුම පිළිගත්තේය. නාරජතම සතුටුව ලක්දිව ගොස් සෝකීය කැලණිපුරයේ සරසවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සෙනසුම් පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට සිය නාග ජනයා හා පෙරමගට වූ බලා සිටියේය. මේ දවස වනාහි වෙසක් මස පුන් පොහෝදාය භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා පිරිවර අප්‍රමේය බුද්ධානුභාවයෙන් බබලමින් ලක්දිව වැඩ කැලණියට බැස්සසේක. දැන් බලන්න මේ කතාව අනුව ඉන්දියාවේ උත්තර දේශ රටේ සිට කිලෝමීටර් 2700කට වැඩි දුර වූ කැලණියටයි වඩින්නේ. නමුත් ඇත්තරම කතාවෙන් තේරුම් කර දෙන්නේ ළඟපාතක වූ සිද්ධියක් ලෙසට නේද? හිතන්න මේ කොටස ගැන. කැලණිපුරය සරසවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සෙනසුන් පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට සිය නාග ජනයා හා පෙරමගට වූ බලා සිටියේය. කතාවේ තේරුම හරියටම අපි ගෙදර හාමුදුරුවන්ට දවල් දාන එකට ආරාධනා කළහම ගෙදර කට්ටියක් පාට ගිහිල්ලා බලා ඉන්නවා නේද? හාමුදුරුවෝ වඩිනවද කියලා. වඩිනවා දැක්කේ ගමන් ගෙදරට වහා ගිහිල්ලා වියාගත් පොල්ලත් පාසෙදීමට වතුර බේසම තුවායක් ඉක්මනට ගේන්න කියනවා දොරකඩට. භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට සිය නාගජනයා භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට සිය නාගජනයා හා පෙරමගට උත් බලා සිටියේ යකීම ඒ වගේම දෙයක් නේද? බලන්න මේ කතාව අනුව ඉන්දියාවේ සිට නොව අපට ගිය හැකි ළඟ පළාතක ළඟ භූමි වපසරියක සිදු පූර්ණ විස්තරයක් නේද? ඒ වගේ ඇති වුණ දෙයක් හැටියට ඇත්තට මතවරු වෙන්නේ. දැන් බුද්ධියෙන් සිතන්න ඒ කතාවේ ලක්දිව යන වචන තුන ඉවත් කර බැස්සසේක යන වචනය ඉවත් කරලා කැලණිය වචන තුනක් සහ වැඩිසේක යන වචනය යොදා බලන්න. එම මුළු විස්තරයම ඇත්තම ඇත්ත කතාවක් විදිහට ඉදකිනවා නේද? ඉන්දිය දඹදිව සිට කැලණියට වැඩීම මනක්කල්පිත සාහිත්‍ය කතා බවට මෙයින් සනාථ වෙනවා. හොඳටම සනාථ නමේ මගින් ලක්දිව වචන තුනත් බැස්සසේක වචනත් ඉවත් කර කියවන්න බලන්නේම කතාවම ඇත්තමතු වෙනවා. මේ බලන්න දැන් බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ මණියක්කිතනම් නාගාධිපති භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් කැලණිය වඩනට ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඒ අයදුම පිළිගත්තේය. නාරජතම සතුටුව කැලණිය ගොස්
ස්වකීය කැලණිපුරයේ සරසවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සෙනසුන් පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට සිය නාග ජනයා හා පෙරමගට උත් බලා සිටියේය. මේ දවස වනාහි වෙසක් මස පුන් පොහෝදාය. භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිවර අප්‍රමේය බුද්ධානුභාවයෙන් බබළමින් කැලණියට වැඩසේක. දැන් බලන්න දැන් සත්‍ය ධර්මතාවය අනුව මතුවී ඇත්තේය කියලා අපට සතුටු වන්න පුළුවන්. බුදුපියාණන් ඇත්තටම වැඩ සිට ඇත්තේ ලංකාදීපයේ බව මෙමගින් මොනවට පැහැදිලි වේ. ජෛන නිගණ්ඨ පූජකතුමන් මහේසාක්‍ය වූ ශාසන ඉතිහාසයක් වචන හතරක් දමා විකෘති කර යොදාගෙන කළ දේ කෝටියක් වූ සිංහල බෞද්ධ ජනතාව මම්මුලා කිරීමේ අපරාධයක් නොවේද? අද ඉඳලාම ලක්දිව බුදුන්ගේ දේශය බවට පිළිගෙන එක් සත්ව එකමුතු වී ගුණවත් වීමෙන් සියලු අපල සාප දුරු වී අපේ පුණ්‍ය භූමිය බබලයි. සුගත භූමියට බැතියෙන් බුද්ධාලම්බන සතුටින්ම උතුම් සර්දාව පුද කරන්න. තව කතාවක් ඊළඟ කොටසින් සබ්ස්ක්‍රයිබ් කර ෂෙයා කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ෆිනිෂ් ටුවේ පැ